මේ කාමිනී රාජසේකර එක්සත් ජාතික ස්වයං රැකියාව වෙළඳ සංගමේ නියෝජනය කරන්නේ. ඇත්තටම දැන් මේ රටේ ජීවත් වෙන්න බැරි, බොහොම බයයි කාන්තාවන්ට. එච්චර හැමතැනම හිංසනය. කොතැනක ගියත් හිංසනේ තියෙන්නේ. පාරේ බැස්සත් ගෙදර ඉන්නත් බයයි. කොතැනට ගියත් තියෙන හිංසනේ. කඩේකට බඩු ටිකක් ගන්න ගියත් ළමයික එක පාරේවත් යන්න බෑ. ඉතින් ඇයි මේ, මොකද මේ රජය කරන්නේ? සමහර තැන්වල මම දකිනවා එහෙම හිංසනේ වෙන්නේ මේ රජයේ දැනුවත්ව කියලා. අපි දැක්කයි දා ගාල්මෝදරේදී මේ තමුන්ගේම ආයතනේ තමුන්ගේම සේවිකාවන්ට කරන හිංසනය. ලැජ්ජ නැද්ද කාන්තාවන්ට මේ අත තියලා ඒ වගේ හිංසනයක් සිද්ධ කරන්න? හරිම මානසිකව වැටෙනවා, ඒ මිනිස්සු ශාරීරිකව වැටෙනවා. මොකද්ද මේ කරන්නේ? මේ රනිල් රාජපක්ෂ ඇවිල්ලා, අයියෝ මාස 3යි ඇවිල්ලා, මේ රට මොකද්ද කරේ? අගාධිට මැද්ද එයා. මේ කාන්තාව පාරට බහින්නේ මේ කුස්සිය ප්‍රශ්න නිසා. ලැජ්ජ නැද්ද අර කාන්තාව 15 දිනක් අත්අඩංගුවට අරගෙන අපේ සංගමේ ජාතික සංවිධායකතුමියක් අත්අඩංගුවට අරගෙන තියෙන පාරේ ඇවිදගෙන යද්දි රනිල් රාජපක්ෂගෙන් මං අහන්න කැමති, කාන්තාව දෙදෙනෙක් පාරේ ඇවිදගෙන යන්නත් එයාගෙන් අවසර ගන්න ඕනේද කියලා. මොකද්ද මේ විහිළුව? අයියෝ රනිල්, ඇයි මේ කාන්තාවන්ට මෙච්චර බය? මම දන්නේ රනිල් රාජපක්ෂ කාන්තාවන්ට මෙච්චර බයද කියලා. ඉතින් මම අහන්නේ මේ දැන් අයවැයක් ගෙනාවා. අයවැය ගේන්න ඉස්සෙල්ලා එයා බදු ගැන එයා ඔක්කොම මේ ප්‍රශ්න විසඳලා ඔක්කොම ඉවරයි. එහෙම බෑනේ. අයවැයෙන් එයා ඔක්කොම කියන්න ඕනේ මේ බදු මේ විදියට කවදාකවත් නැති අයවැයක් ගෙනල්ලා තියෙන්නේ. මෙයා මොකද්ද මේ කරන්න හදන්නේ? මෙයා කරපු එකම දේ තමයි අර හොර රාජපක්ෂ නඩය හැංගිලා හිටියා බංකර්වර මේ මාස 3ට එයා කරේ ඇවිල්ලා ඒ නඩේ එළියට ගත් එක විතරයි කරේ. එතකොට මේ කාන්තාවන්ව ගන්නව නම් අත්අඩංගුවට පාරේ ඇවිදගෙන යන වැරදි නම් කරුණාකර රටේ ප්‍රශ්න නම් සල්ලි නැත්තම් ගන්න අර නිරූපම රාජපක්ෂව පැන්ඩෝරා ගිනුම්වල තියෙන සල්ලි ඒවා අදින්න. එතකොට සීනි බදුවන් චාවි කට්ටිව ඇරෙස්ට් කරන්නේ ඇයි රනිල්? නිදිද? මොනවද කරන්නේ රනිල් රාජපක්ෂ? තොණ්ඩුව දාගෙන ඉන්නවා රාජපක්ෂ නරිල් ගෙනහයට. ඒ නිසා කරුණාකරලා කියන්නේ මේ කාන්තාවන්ට අත තියන්න දෙන්න එපා කාටවත්. ජනාධිපති බලන්න මේ මොකද්ද මේ වෙන්නේ කියලා මේ රටේ. මේ අරය එකක් කියනවා, මෙයා තව එකක් කියනවා. කාන්තාවන්ට පාරක ඇවිදගෙන යන්නවත් බෑ දැන්. වැඩියෙන් මේ දෙන්නටවත් යන්න බෑ. ලැජ්ජයි රනිල් රාජපක්ෂ, ලැජ්ජයි ගෝඨාභය එළවන්න ගිය පිරිමි. දැන් රනිල් රාජපක්ෂව එළවන්න